ඉතින් ආදරණීය ද්වීප පුතේ අද අපි කතා කරන්න යන්නේ හත ශ්‍රේණිය විද්‍යාව විෂය නිර්දේශයේ අන්තර්ගත වෙලා තියෙන දුවනිය කියන පාඩම ගැන. ඉතින් මේකෙදි ඔය මුලින්ම දැනගන්න ඕන දේ තමයි දුවනිය එහෙමත් නැත්නම් ශබ්දය හටගන්නේ කොහොමද කියන එක ගැන. මේකට අපි පොඩි ක්‍රියාකාරකමක් කරනවා. ඒකෙදි ඔයාලට ඕන වෙනවා මේ රූපේ තියනවා වගේ සම්බන්ධක කම්බි තියෙන ස්පීකරයකුයි තව පොලිස්ටයිරින් කැබලි හරි එහෙමත් නැත්නම් රිජි ෆෝම් බෝල නැත්නම් කඩදාසි කැබලි ටික සහ තව ඔයාලට ඕන වෙනවා වියලි කෝෂය. එතකොට ඔයා කරන්න තියෙන දේ තමයි මේ රූපේ තියනවා වගේ මේ ස්පීකරයට උඩින් අර ඔයා ගත්ත පොලිස්ටයිරින් කැබලි හරි නැත්නම් රිජි ෆෝම් බෝල හරි එහෙමත් නැත්නම් කඩදාසි කැබලි ටික තියන්න ඕන. ඊළඟට ඔයා සැරින් සැරේට අර සම්බන්ධක කම්බි ටික මේ ඔයා ගත්ත වියලි කෝෂය සමග ගැටෙන්න සලස්සන්න ඕන. හැබැයි අපි මේක එක දිගට සම්බන්ධ කරගෙන ඉන්නේ නැහැ. සැරින් සැරේ ගැටීමට සලස්සනවා ආයෙත් ඒක අයින් කරනවා. ඒ විදිහට කරලා බලනවා මොකක්ද සිදුවෙන වෙනස්කම කියලා. එතකොට ඔයාට නිරීක්ෂණය වෙනවා අර සම්බන්ධක කම්බි වියලි කෝෂය සමග සම්බන්ධ වෙන වෙලාවේදී ශබ්දයක් ඇති වෙනවා. ඒත් එක්කම අර පොලිස්ටයිරින් කැබලි ටික උඩට විසිරෙනවා. ඒ කියන්නේ ශබ්දය ඇති වෙන්නේ කම්පනයක් නිසා කියන එක. කම්පනයක් වුණ නිසානේ අර පොලිස්ටයිරින් කැබලි උඩ ගියේ. තව ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. ඒකෙදි ඔයාලට ඕන වෙනවා සරසුලකුයි පොලිස්ටයිරින් බෝලයකුයි තව සිහි නූලකුයි. මේ රූපේ තියනා වගේ මේ ආධාරකයට පොලිස්ටයිරින් බෝලය නූලකින් සම්බන්ධ කරලා එල්ලලා තියෙනවා. ඊට පස්සෙ සරසුලක් අරගෙන ඒක නාද කරලා මේ පොලිස්ටයිරින් බෝලය අසලට ගේනවා. හැබැයි අපි වැදෙන්න තියන්නේ නැහැ ලං කරන එක විතරයි කරන්නේ. එහෙම ලං කරාම ඔයාට පේනවා මේ පොලිස්ටයිරින් බෝලය හෙල්ලෙන ගන්නවා. ඒ කියන්නේ අර සරසුල කම්පණය කිරීමත් එක්ක හටගන්න ශබ්දය ඇතිවන්නේ කම්පණය වීමක් නිසා. ඒ කම්පණයේ හේතු කොටගෙන තමයි අර පොලිස්ටයිරින් බෝලය චලනය වෙන්නේ. එතකොට අපේ මේ සාමාන්‍ය මේ කතා කරන ශබ්දය ඇතිවෙන්නේ කම්පණය වීම මගින්. ඒකට තියෙනවා අපේ මේ උගුරේ සුර තන්ත්‍ර කියලා ව්‍යුහයක්. මේ දකුණු පැත්තේ රූපේ දීලා තියෙන්නේ අපේ උගුරේ තියෙන මේ ස්වර තන්ත්‍ර කියන ව්‍යුහය. එතන මේ ස්වර තන්ත්‍ර කම්පණය වෙනකොට තමයි අපේ හඬ නිපද වෙන්නේ. එතකොට ඔය බලන්න ඔයාගේ ඇඟිලි තුනක් වගේ මේ උගුරෙන් තියලා හෙමීට වචනයක් කියලා බලන්න. ඊළඟට හයියෙන් වචනයක් කියලා බලන්න. එතකොට ඔයාට තේරෙ පොඩ දෙදරනවා වගේ. ඒ දෙදරීමේ ස්වභාවය බලන්න පොඩ්ඩ. හෙමීට කියද්දි ඔයාට දෙදරන ස්වභාවය ටිකක් අඩුවෙන් දැනේවි. ඒ වගේම ටික හයියෙන් කියද්දි ඔයාට දෙදරන ස්වභාවය වැඩියෙන් දැනෙනවා. ඒ දෙදරීමක් කියලා කියන්නේ මෙන්න මේ කියන ස්වර තන්ත්‍ර කම්පණය වීමයි. ඊළඟට අපි මේ ශබ්දය එහෙමත් නැත්නම් මේ ධ්වනිය කියන එක ගත්තොත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි සංගීතය සහ ഘോഷ. සංගීතය කියලා කියන්නේ අපි කනට මිහිරි රිද්මයානුකූල ශබ්දවලට. එතකොට ഘോഷා කියලා කියන්නේ අපි කනට අමහිරි රිද්මයානුකූල නොවන අබිධිමත් ශබ්දවලට. හරියට නිකන් ට්‍රැෆික් එකකදී වාහන හෝන් කරනකොට අපිට හංගින්න පුළුවන්ද? බෑනේ. හරි අපහසුයි. ඒ කියන්නේ එතනදී ඇති වෙලා තියෙන ഘോഷාවක්. අපි ඊළඟට බලමු මොනවාද මේ ධ්වනි ප්‍රභව කියන්නේ කියන එක ගැන. ධ්වනි ප්‍රභව කියලා කියන්නේ ශබ්ද උපදවන ද්‍රව්‍යයන් වලට. එතකොට මේ ධ්වනි ප්‍රභව වලින් ඇතිවන ශබ්දය අපිට ප්‍රධාන ලෙස ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ස්වභාවික ශබ්ද සහ કૃතිම ශබ්ද. ස්වභාවික ශබ්ද වලට උදාහරණ තමයි කුරුලන්ගේ නාදය, බල්ලන්ගේ නාදය, ඊළඟට මුහුදු රළේ හඬ, ඊළඟට දිය ඇලි වල ගලාගෙන යන ශබ්ද. ඒ දේවල් තමයි ස්වභාවික ශබ්ද වෙන්නේ. එතකොට કૃතිම ශබ්ද වෙන්නේ සීනු නාදය, රථ වාහන වල නලා හඬ, ඊළඟට කර්මාන්ත ශාලාවල යంత్ర සූත්‍ර වල හඬ. ඒ දේවල් કૃතිම ශබ්ද වෙනවා. ඊළඟට බලමු මේ ශබ්ද උපදවන උපකරණ. එහෙම නැත්නම් අපි කිව්වොත් වාදන භාණ්ඩ කියන එක ගැන. මේ වාදන භාණ්ඩ
අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ තමයි පටල කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ, ඊළඟට තන්තු කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ සහ වාතය කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ. එතන පටල කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ තමයි ගැට බෙර, යක් බෙර, දවුල, රබාන, තම්මැට්ටම, උඩැක්කිය ඒ වගේ දේවල් වල තමයි පටල කම්පණයෙන් හඬ උපදවන්නේ. එතකොට තන්තු කම්පණයෙන් හඬ උපදවන වාදන භාණ්ඩ තමයි සිතාරය, ගිටාරය, වයිලීනය ඒ වගේ උපකරණ. ඊළඟට වාතය නැත්නම් වායු කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ තමයි මෙලොඩිකාව, ඊළඟට හොරණෑව, කොම්බුව, ඊළඟට මවුත් ඕගනය, බටනලාව ඒ වගේ උපකරණ. ඊළඟට අප බලමු මොකක්ද මේ ධ්වනි සම්ප්‍රේෂණය කියන්නේ කියන එක ගැන. ධ්වනි සම්ප්‍රේෂණය සම්ප්‍රේෂණය කියලා කියන්නේ එක් තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරනවා කියන එක. එතකොට මේ ධ්වනි සම්ප්‍රේෂණය කියලා අපි කියන්නේ ධ්වනිය එක් තැනක සිට තවත් තැනකට ගමන් කරනවා කියන එක. එතකොට මේ කියන ධ්වනි සම්ප්‍රේෂණය ඝන පදාර්ථේ, ද්‍රව පදාර්ථේ සහ වායු පදාර්ථෙත් සිද්ධ වෙනවා. අපි මුලින්ම බලමු ඝන පදාර්ථවල සිදුවෙන ධ්වනි සම්ප්‍රේෂණය ගැන. මේ ක්‍රියාකාරකම පොඩි පන්තිවල කරලා ඇති. මේකෙදර කරන්න තියෙන්නේ යෝගට් කෝප්ප දෙකක් අරගෙන තව නූලකුත් ඕනා. මේක දිග නූලක් වෙන්න ඕනා. ඊට පස්සේ මේ රූපේ තියනා වගේ මේ යෝගට් කෝප්ප දෙකට මේ නූල සම්බන්ධ කරනවා. ඊට පස්සේ යාළුව දෙන්නේ පන්ති කාමරයේ හරි කොහේ තැනක එළියේ හරි කමන්නේ නැහැ. ටිකක් ඈතින් මේ දෙක ළඟ තියාගෙන එක්කෙනෙක් කතා කරනවා හෙමීට, අනිත් කෙනා අනිත් යෝගට් කෝප්පේ කණේ තියාගෙන අහගෙන ඉන්නවා. එතකොට මේ යෝගට් කෝප්පේ කණේ තියාගත්තම අර එහා පැත්තේ කෙනා කියපු ශබ්දය මෙයාට හොඳින් ඇහෙනවා. ඒ කියන්නේ මේ නූල දිගේ තමයි මේ කියන ධ්වනිය ගමන් කරලා තියෙන්නේ. නූල කියන්නේ ඝන පදාර්ථයක්නේ. එතකොට මේකෙදි වෙලා තියෙන්නේ ඝන පදාර්ථයේ ඔස්සේ ධ්වනිය සම්ප්‍රේෂණය වෙලා තියෙනවා. තව ආඩපුර ක්‍රියාකාරකම කරන්න. ඒකෙදි කරන්න තියෙනවාට මේසෙට කන තියලා පොඩි තට්ටුවක් දීලා බලනවා. නිකන් සාමාන්‍යයෙන් ඔළු උස්සලා පොඩි තට්ටුවක් දීලා බලනවා, ආයෙත් කන තියලා බලනවා. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම තේරෙයි ඔයා ඔළු උස්සන් ඉන්නාට වඩා මේසෙට කන තිබ්බම වැඩියෙන් ශබ්දය ඇහෙනවයි කියන එක. දෙවෙනි එකේදී අපි කතා කරන්නේ ද්‍රව පදාර්ථවලසේ ධ්වනිය සම්ප්‍රේෂණය වෙන එක ගැන. එතන මේකෙදි ඔයාලට අවශ්‍ය වෙනවා පුනීල තුනකුයි, තව බැලුම් පටල තුනකුයි, තව රබර් නල ටික, ඊළඟට වයි නලයක් ඕන, තව ඔයාලට ඕන බේසමකුයි ජලය. ඊළඟ සවාට මේ රූපේ තියෙනා වගේ මේ ඇටෝම සකස් කරලා ඔයා මේ එක් පුනීලයක් ජලය ඇතුළට ගිල්ලනවා. අනිත් දෙක කණේ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ කරන්න තියෙන දේ තමයි ජලය තුල පොඩි කැළඹීමක් හරි ශබ්දයක් හරි ඇති කරනවා. එතකොට ඒ ශබ්දය ඔයාට අර කණේ තියාගෙන ඉන්න පුනීල දෙකෙන් හොඳින් අහගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජලය ඔස්සේ ධ්වනිය සම්ප්‍රේෂණය වෙලා තියෙනවයි කියන එක ගැන. ඒ අපි කතා කරපු ඝන මාධ්‍යයේ සහ ද්‍රව මාධ්‍යයේ මෙන්ම වායුමය මාධ්‍ය තුලත් මේ කියන ධ්වනිය සම්ප්‍රේෂණය වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරනකොට එක් තැනකින් තවත් තැනකට ශබ්දය ගමන් කරනවානේ. ඒ කියන්නේ මම කතා කරන දේ මගේ ළඟින් ඉන්න කෙනෙක්ට හොඳින් ඇහෙනවා. ඒ කියන්නේ වාතයේ ඔස්සේ තමයි මේ ධ්වනිය සම්ප්‍රේෂණය වෙන්නේ. එතකොට ඔය ඊළඟට දැනගන්න ඕන දේ තමයි මේ කියන වායුමය මාධ්‍ය තුල, ඊළඟට ද්‍රවමය මාධ්‍ය තුල සහ ඝන මාධ්‍ය තුල මේ ධ්වනිය සම්ප්‍රේෂණය වෙන වේගය වෙනස්. වැඩිම වේගයකින් ගමන් කරන්නේ ඝන මාධ්‍ය ඔස්සේ. ඊට පස්සේ ද්‍රව මාධ්‍ය ඔස්සේ අඩුම වේගයක් තියෙන්නේ වායුමය මාධ්‍යයක් ඔස්සේ. එතකොට මේ වගේ දෙයක් නම් හොඳින් දැනගෙන තියෙන්න ඕන. මොකද ඔයාට විභාගෙදී කෙටි ප්‍රශ්නවලට උනත් අහන්න පුළුවන්. ඊළඟට මෙතන මේ වගුවේ දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් වායුමය මාධ්‍යයක් තුළ ධ්වනිය වේගය. එතන මේක දීලා තියෙනවා ධ්වනිය වේගය වායුමය මාධ්‍යයක් තුළ තියෙන 330 තත්පරයට මීටර.
එතකොට ජලය එහෙම නැත්නම් ද්‍රව මාධ්‍ය තුලදී ධ්වනීය වේගය 1500යි තත්පරයට මීටර. ඊළඟ වානේ වගේ ඝන ද්‍රව්‍යයක් ගත්තොත් ඒ ඝන මාධ්‍ය තුලදී මේ ධ්වනියේ සම්ප්‍රේෂණය වෙන වේගය තත්පරයට මීටර 4500ක් වෙනවා. බලන්නකෝ දැන් මේකෙදි වායුමය මාධ්‍යද තමයි අඩුම වේගයකින් ගමන් කරලා තියෙන්නේ. ඊට වඩා වැඩි වේගයකින් ද්‍රව තුලදී ගමන් කරලා තියෙනවා. ඊටතර ගොඩාක් වැඩි අගයකින් තමයි ඝන මාධ්‍ය තුලදී මේ කියන ධ්වනිය සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ. අපි ඊළඟට කතා කරනවා ඝන පදාර්ථයක්වත් ද්‍රව පදාර්ථයක්වත් වායුමය පදාර්ථයක්වත් නැති තැනකදී. එහෙම නැත්නම් අපි ඒකට කියනවා රික්තයකදී කොහොමද ධ්වනිය සම්ප්‍රේෂණය වෙන්නේ කියන එක ගැන. එතකොට ඒ වගේ තැනකට උදාහරණයක් තමයි අභ්‍යවකාශය කියලා කියන්නේ. එතකොට මේ අභ්‍යවකාශයේදී ධ්වනිය සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ රික්තයකදී ධ්වනිය සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ධ්වනිය එහෙම නැත්නම් ශබ්දය එක් තැනකින් තවත් තැනකට ගමන් කරන්න අනිවාර්යයෙන්ම අංශෝන්වල සහභාගීත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ඝන පදාර්ථයක් ගත්තොත් මේ ඝන පදාර්ථය අංශුන් වලින් සමන්විත වෙනවා කුඩා අංශුන් වලින්. ඊට පස්සේ ද්‍රව පදාර්ථයක් ගත්තොත් ඒකේ කුඩා අංශුන් අන්තර්ගත වෙනවා. වායුමය පදාර්ථයක් ගත්තොත් එතනත් අංශුන් අන්තර්ගත වෙනවා. හැබැයි මේ රික්තයක් කියලා කියන්නේ අංශුන් නොමැති තැනකට. එතන මේ අංශුන් නැත්තම් මේ ධ්වනියට එක් තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන්න බැහැ. අපි මේකට පොඩි ක්‍රියාකාරකමක් කරනවා. ඒකට වාට ඕන වෙනවා මේ දකුණු පැත්තේ රූපේ දීලා තියනවා වගේ ඝණ්ඨා සරාවකුයි විදුලි සීනුවකුයි රික්ත පොම්පයකුයි. එතරවට මේකෙදි කරන්න තියෙන්නේ මේ ඝණ්ඨා සරාව ඇතුළට මේ විදුලි සීනුව දාලා සම්බන්ධ කරලා තමයි මේ උපකරණය තියෙන්නේ. එතර මේකෙදි ආරම්භයේදී මේ ඝණ්ඨා සරාව ඇතුලේ වාතය අන්තර්ගත වෙනවා. ඊළඟට අපි මේක ක්‍රමක්‍රමයෙන් මේ ඝණ්ඨා සරාව ඇතුලේ තියෙන වාතය අර රික්ත පොම්පේ ආධාරයෙන් ඉවත් කරන එකයි කරන්න යන්නේ. ඒක ඉවත් කරන කලින් අපි මුලින්ම කරන්න ඕන දේ තමයි මේ විදුලි සීනුවට විදුලි සැපයුමක් ලබා දෙනවා. ඒ කියන්නේ එක්කෝ වියලි කෝෂයක් නැත්නම් බැටරියක් අන්න ඒ වගේ පොඩි විදුලි සැපයුමක් මගින් විදුලි සීනුව ක්‍රියාත්මක කරනවා. එතකොට මේ ඝණ්ඨා සරාව ඇතුලේ වාතය තියෙද්දි අපිට හොඳින් ඒකේ විදුලි සීනුවේ හඬ ඇහෙනවා. ඊට පස්සේ මේ රික්තක පොම්පය ක්‍රියාත්මක කරනවා. මේ රික්ත පොම්පය ක්‍රියාත්මක කළාම වෙන්නේ අර ඝණ්ඨා සරාව ඇතුලේ තියෙන වාතය ටික ටික අයින් වෙලා යනවා. ඒ කියන්නේ මේ ඝණ්ඨා සරාව ඇතුලේ රික්තයම අවකාශයක් ඇති වෙනවා කියන එක. එතකොට ඔයාට මේකෙදි තියෙන නිරීක්ෂණය තමයි මේ විදුලි සීනුවේ ශබ්දය ටික ටික අඩු වෙන්න ගන්නවා. ඒකට හේතුව තමයි අර විදුලි සීනුව ක්‍රියාත්මක වෙනවා පේනවා. හැබැයි මේක ශබ්දය ඇහෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් මේකේ මේ සීනුවෙන් ඇති කරන ශබ්දය එක් තැනකින්ද තවත් තැනකට සම්ප්‍රේෂණය කරන්න අංශුන් නැහැ. අංශුන් ටික ටික අඩු වෙන නිසා ඔයාට ඒකේ අර විදුලි සීනුවේ තියෙන හඬ ටික ටික ඇහෙන්නේ නැතිව යනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ධ්වනිය එහෙම නැත්නම් ශබ්දය සම්ප්‍රේෂණය වෙන්න නම් අංශුන්වල සහභාගීත්වය අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ එක්ක ඝනයක් තියෙන්න ඕන, එහෙම නැත්නම් ද්‍රවයක් තියෙන්න ඕන, එහෙමත් නැත්නම් වායුමය මාධ්‍යයක් තියෙන්නම ඕන. ඊළඟට පොඩි සංසිද්ධියකට අපි එනවා. ඔයා මෙහෙම දෙයක් නිරීක්ෂණය කරලා තියෙනවද? ඈතින් අකුණක් ගහනවා. මේ අකුණ ගහද්දී ඔයාට මුලින්ම මේකේ ශබ්දය ඇහෙනවද නැත්නම් ඔයා ඒකේ ආලෝකය දකින්නවද? ළඟින් ගහන අකුණක් නෙමෙයි මම මේ කියන්නේ, ටිකක් ඈතින් වගේ ගහන අකුණක. ඔයාට අනිවාර්යයෙන්ම නිරීක්ෂණය කරලා ඇති. ඔයා නිරීක්ෂණය කළ නැත්නම් පස්සේ දවසක නිරීක්ෂණය කරලා බලන්නකෝ. ඒකෙදී ඔයාට පේන දෙයක් තමයි ඔයා මුලින්ම දකින්න ආලෝකය. අකුණේ ගහන ඒ ආලෝකය දකින්න. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ තමයි ඒක ශබ්දය ඔයාට ඇහෙන්නේ. ඒකට හේතුව තමයි
මේ ධ්වනිය එහෙම නැත්නම් මේ ශබ්දය ගමන් කරන වේගයට වඩා වැඩි වේගයකින් තමයි ආලෝකය ගමන් කරන්නේ. එතකොට ඈත අකුණක් ගැහුවම ඒකෙන් එන කුත්තුන ආලෝකය අපේ ඇස වෙතට අර ධ්වනිය සම්ප්‍රේෂණය වෙන වේගයට වඩා වැඩි වේගයකින් එනවා. ඊට සාපේක්ෂව අඩු වේගයක් ධ්වනියට තියෙන නිසා අපිට ටික වෙලාවක් ගියාට පස්සේ තමයි ඒකේ ශබ්දය ඇහෙන්න ගන්නෙ. තව දෙයක් තමයි ඩොල්ෆින් සතුන්ගේ මේ ඒගොල්ල නිකුත් කරන ශබ්දය වතුර ඇතුලේදී ලොකු ශබ්දයක් විදිහට ඇහෙනවා. ඒ වගේම අපි ඉහළින් ඉඳන් අහන් ඉද්දී අපිට ඒක පොඩි කෙඳිරිල්ලක් වගේ තමයි ඇහෙන්නේ. ඒකට හේතුව තමයි ද්‍රව තුලදී මේ ධ්වනිය කියන එක හොඳින් සම්ප්‍රේෂණය වෙනවා වායු වලට වඩා. අපි දැන් බලමු මේ ධ්වනිය කියන පාඩමේ සාරාංශය ගැන. මේකෙදී අපි මුලින්ම කතා කරා කොහොමද මේ ධ්වනිය එහෙමත් නැත්නම් ශබ්දය ඇති වෙන්නේ කියන එක ගැන. එතන මේ ධ්වනිය එහෙමත් නැත්නම් මේ ශබ්දය ඇති වෙන්නේ ද්‍රව්‍යෙන් කම්පණය වීම මගින්. ඊළඟට අපි කතා කළා මොකක්ද මේ ධ්වනි සම්ප්‍රේෂණය කියන්නේ කියන එක ගැන. ධ්වනි සම්ප්‍රේෂණය කියලා කියන්නේ ධ්වනිය එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීමයි. එතකොට මේ ධ්වනිය සම්ප්‍රේෂණය වෙන වේගය ඒ පදාර්ථයන් අනුව වෙනස් වෙනවා. ඝන පදාර්ථය තුළදී තමයි වැඩිම වේගයකින් ධ්වනිය සම්ප්‍රේෂණය වෙන්නේ. ඊට වඩා අඩු වේගයකින් තමයි ද්‍රව පදාර්ථය තුළ ධ්වනිය සම්ප්‍රේෂණය වෙන්නේ. ගොඩාක්ම අඩු වේගයකින් තමයි වායුමය පදාර්ථය තුළ ධ්වනිය සම්ප්‍රේෂණය වෙන්නේ. ඊළඟට අපි කිව්වා ඝනව ද්‍රවවත් වායුවත් නැති අවස්ථාව රික්තයක් කියලා කියනවායි කියලා. මේ රික්තයක් තුළදී ධ්වනිය සම්ප්‍රේෂණය වෙන්නේ නැහැයි කියලා තමයි අපි ඊළඟට කතා කළේ. ඊළඟට අපි කතා කළා ධ්වනි ප්‍රභව කියන්නේ මොකක්ද කියන ගැන. ධ්වනි ප්‍රභව කියලා කියන්නේ ශබ්දය උපදවන ද්‍රව්‍යයන් වලට. එතකොට මේක ඇරෙද්දී අපි කතා කළා සංගීත භාණ්ඩ ගැන. සංගීත භාණ්ඩ වල මේ හඬ උපදවන ආකාරය අනුව කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ තමයි පටල කම්පණයෙන් හඬ උපදින භාණ්ඩ, තන්තු කම්පණයෙන් හඬ උපදින භාණ්ඩ සහ වායු කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ. ඊළඟට මේ ශබ්දය කියන එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ස්වභාවික ශබ්ද සහ કૃත්‍රිම ශබ්ද. ස්වභාවික ශබ්ද වලට උදාහරණ තමයි කුරුල නාදය, ඊළඟට මුහුදේ රළ හඬ, අකුණු ගැසීම් වල හඬ. ඊළඟට કૃත්‍රිම ශබ්ද වලට උදාහරණ තමයි සීනු නාදය, රථ වාහන වල නලා හඬ, තව යంత్ర සූත්‍ර වල ශබ්ද, ඒ වගේ දේවල්. ඊළඟට අපි මේ ධ්වනිය කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි සංගීතය සහ ഘോഷ. සංගීතය කියලා කියන්නේ අපි කනට මිහිරි රිද්මයානුකූල ශබ්දවලට. ഘോഷ කියලා කියන්නේ කනට අමිහිරි රිද්මයානුකූල නොවන අවිධිමත් ශබ්දවලට. ඊළඟට අපි කතා කළා ධ්වනි සම්ප්‍රේෂණය වන වේගයට වඩා වැඩි වේගයකින් තමයි ආලෝකය ගමන් ගන්න කියන එක ගැන. ඒකෙදී අපි කිව්වේ අකුණක් ඈත ගැහුවම අපිට ඒකේ ආලෝකය මුලින්ම පේනවා. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ තමයි අපිට ඒකේ ශබ්දය ඇහෙන්නේ. ඉතින් මම හිතනවා මේ පාඩම ඔයාලට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් පාඩමක්. ඉතින් ඔයාලා මේ දේවල් හොඳට පාඩම් කරලා පාස් පේපර්සත් කරන්න. එතකොට ඔයාලට මේ පාඩමෙන් නම් කිසිම ගැටලුවක් ඇති වෙන එකක් නැහැ.